Hai Bonsa Main. Hai Bonsa. Mau di Bandung Main Lord ya? Kan? Media hostel Western dari itu bola batu. Bandung Main. Kan? Apa yang dia dia sapi pura sih kata kerja nawa ini berkarat dari mana nih lama ya? Orang ini pergi kata kalau dia kan mana? Nah, sir. Eke, prasna api kiri ni apa yang nak pergi? Kalau ini patut aku kata kalau dia kan? Nah. Oh, sir. Ah, ini sendiri urut mak pada pak kata kerja ini dia kebawa teman nanti lagi ayam ni mak hari mana itu? Nanti. Permatakan ya, nih. Ya, sir. Ya, nih. Ya, sir. Hari. Diberitahu apa lagi? Itu nih. Nih. Mereka api prasna kia kata ngarang kia atau kira untuk mana kia itu? Se oke kapatri itu pun dah done. Lagi utara deh kan? Mereka kata kerana. Medi kata kerana kita dia ni ramah ramah tak kaya. Medi kata kerana. Oh, so dia kata kerana. Apa yang dia sabdi kata kerana itu bodi arah bodi yang kita dia. Tune deka kerana sir. Anak mana meteri kata mana meteri mana meteri. Oh, tune deka kerana sir. Betulnya, nanti lagi ada body prasna kan apa yang lagi ni hilang bukannya, betulnya hilang belakang nanti lagi. Oh sir. So, betulnya hilang belakang nanti lagi, bukannya maksudnya, apabila api arwud dekat lagi, budhi mat paribogi kibre seband miladi gani meti salaka balun karunu tu nak, ni deh. Ella macam bodoh, kasaranuna, bodi bodi utara gini lagi ni, ni deh. Apa itu? Ini padang kamu, tunggu ni aje padang kamu, ni deh. Buddhiman paribogi ke ku lesa bandyak milata jani medhi salaka balana karunutuna. Then api buddhiman palake eknam bandyak milata jani kota salaka balana palaveni kata medagat karaniyak tamai velenda polehi milatanan pilibandava salakilimat. Buddhiman paribogi ke ku lesa Bandyak milat agen ini medhi salaka balan karun tu nak ni ha nikat tamai, velenda polehi,
මිලකනන් පිළිබඳව සැලකිලිමත් වීම. ලියපු නැති දරුවෝ ඉන්නවනම් අද අලුතෙන් ආපු ළමයන් ලියා ගන්න. 3-1 වෙළඳ පොලෙහි මිලකනන් පිළිබඳව සැලකිලිමත් වීම. අපි කියද්දි මේක ලිව්වා සමහර අය ලියලා තියෙන. වෙළඳ පොලෙහි මිලකනන් පිළිබඳව සැලකිලිමත් වීම. එකක්. මේ බුද්ධිමත් පරිභෝගිකයෙකු ලෙස භාණ්ඩ මිලදී ගැනීමේදී සලකා බලන තව කාරණයක් තමයි භාණ්ඩවල මිල භාණ්ඩවල සිල්ලර මිල ලියන්න භාණ්ඩවල සිල්ලර මිල භාණ්ඩවල සිල්ලර මිල දැක්වෙන භාණ්ඩවල සිල්ලර මිල දැක්වෙන පාරිභෝගික මිල දර්ශනය බුද්ධිමත් පාරිභෝගිකයෙකු විදියට භාණ්ඩ මිලදී ගැනීමේදී අපි සලකා බලන කාරණා දෙකක් දැන් කිව්වා. එකක් තමයි වෙළඳ පොලෙහි මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වීම. දෙක භාණ්ඩවල සිල්ලර මිල දැක්වෙන පාරිභෝගික මිල දර්ශනීය පිළිබඳව සැලකිලිමත් වීම. හරි. තුන්වෙනි කාරණේ ලියන්න රජයේ මගින් ක්‍රියාත්මක කරනු ලබන මිල පාලන ප්‍රතිපත්ති පිළිබඳ රජයේ මගින් ක්‍රියාත්මක කරනු ලබන මිල පාලන ප්‍රතිපත්ති පිළිබඳ රජයේ මගින් ක්‍රියාත්මකව ලබන මිල පාලන ප්‍රතිපත්ති පිළිබඳ මට කියන මේ දවස්වල රජයේ විසින් මිල පාලනය කරලා තියෙන භාණ්ඩයක් ළමයි මං කියන කෝ නැහැ නේද සර් පොත්පැන් පොත්පැන් වල මිල පාලනය කරලා තියෙන රජයේ සර් බිත්තර යන බලන්නක මගේ දිහා බලාගෙන ඉන්නේ දැන් මගේ දිහා බලාගෙන ඉන්න සර් මිත්‍රයයි කියලා නේද සර් මිත්‍රලු හරි වා කියු උත්තරේ හරි නේද මේ දවස්වල මිල පාලනය කරලා තියෙන භාණ්ඩයක් තමයි පිටර නේ දැන් මම බලන ඕගොල්ලෝ බුද්ධිමත් පාරිභෝගිකයෙක්ද කියලා හරිද බුද්ධිමත් පාරිභෝගිකයෙක් බලන්න මට කියන්න මේ දවස්වල බිත්තරයක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල තියෙනවා. වෙළඳ පොලේ බිත්තරයක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල තියෙනවා. 55යි සර්. වැරදි. 65යි සර්. 65. 65 නේ. ඔන්න බුද්ධිමත් පාරේ වෙළඳ පොලේ. 50යි. ඒ 50යි 44යි 44යි මොකදයි නේද අන්න බුද්ධිමත් පාරිභෝගිකෙක් හම්බුණා නේ 44යි ඉතින් අපි බුද්ධිමත් නම් වෙළඳ පොලේ ගිහිල්ලා වරන පිටර තියෙන්නේ 50 නම් අපි ගන්නෑ මොකද හේතුව වෙළඳ පොලේ මිත්‍තර විකිණිය හැකි උපරිම සිල්ලර මිල 44යි 42 දෙකට දෙමුණොත් ගන්න නේද 40 දෙමුණොත් ගන්න 45 නම් ගන්න එපා හරිද මම උන කාරණා තුනක් කිව්වා තව තියෙනවා නේද දැන් අර අපි කියති කියන්නේ එළවලු පළතුරු වගේ දේවල් මිලදී ගන්නවා නම් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතිදයි යන්න පිළිබඳ නේ බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස ඔබ එළවලු පළතුරු මිලදී ගන්නවා නම් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතිද යන්න කියලා බලන්න එතකොට ඒ වගේම වෙළඳ පොලේ පවතින මිල වැඩි භාණ්ඩ වෙනුවට භාවිත කළ හැකි
ගුණත්වයෙන් සමාන වෙනත් පාණ්ඩ පිළිබඳව බලන්න ඔබ බුද්ධිමත් පරිභෝගිකයෙක් නම් වෙළඳ පොලේ පවතින මිල වැඩි භාණ්ඩ වෙනුවට භාවිත කළ හැකි වෙන ගුණත්වයෙන් සමාන වෙනත් භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කරන්න හොඳයි මට කියන ලියපු දරුවෙක් මේකට උත්තර ලියාගත් දරුවෙක් මට කියන බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස භාණ්ඩ මිලදී ගැනීමේදී සලකා බලන කාරණා තුනක් කතා කරමු ළමයි කියන නිදහස් දවස නැත්නම් මේක කතා කරන කට්ටිය කවුද ළමයි සර් පළවෙනි එකටද මම අහන්නේ පළවෙනි එකම ඒ කියන්නේ බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස පාන්න මිලදී ගැනීමේදී සලකා බලන කරුණු තුනක් මම දැන් කරුණු තුනක් කිව්වා ඒක මට කියන්න ආයෙසරයක් මම කියපු කාරණා තුන මම ලියාගන්න කියන්නද ඕගොල්ලන්ට ගුණාත්මක භාවයෙන් උසස් භාණ්ඩ මිලදී ගැනීම නෑ ළමයි ලියන්නකෝ නේද හොඳ ළමයි වගේ ලියාගන්න කොලයක් තියෙනවා නේද ප්‍රශ්න අංක 3 1 තියෙන්නේ බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස භාණ්ඩ මිලදී ගැනීම සලකා බලන කරුණු තුනක් ලියන්න පළවෙනි එක ලියාගන්න මම අහනවා පව් ලියන්න පළවෙනි එක වෙළඳ පොලෙහි 3 පළවෙනි කොටස උත්තර දෙන්න මේකට දෙන්න වෙළඳ පොලෙහි මිල ගණන් පිළිබඳව වෙළඳ පොලෙහි මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වීම වෙළඳ පොලෙහි මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වීම වෙළඳ පොලෙහි මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වීම දෙක කාරණා තුනයි අහන්නේ දෙවෙනි කාරණය භාණ්ඩවල සිල්ලර භාණ්ඩවල සිල්ලර මිල දැක්වේ භාණ්ඩවල සිල්ලර මිල දැක්වේ පාරිභෝගික මිල දර්ශනය පිළිබඳ භාණ්ඩවල සිල්ලර මිල දැක්වෙන පාරිභෝගික මිල දර්ශනය පිළිබඳ
තුන්වෙනි එක රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන නිල පාලන රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන නිල පාලන ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස භාණ්ඩ මිලදී ගැනීමේදී සලකා බලන කාරණා තුනක්. දැන් මට ළමයි කියන වල පළවෙනි කාරණේ මොකක්ද කියලා? වෙළඳපොළ හිමිල ගණන් පිළිබඳ සැලකිලිමත් වීම. වෙළඳපොළ හිමිල ගණන් පිළිබඳව සැලකිලිමත් වීම හරි පුතේ දෙක. භාණ්ඩ වල සිල්ලර මිල දැක්කෙන පාරිභෝගික මිල දර්ශන පිළිබඳ පාරිභෝගික භාණ්ඩවල මිල දැක්වෙන පාරිභෝගික මිල දර්ශනය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනි. තුන රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන මිල පාලන ප්‍රතිපත්ති පිළිබඳ. මේකට අමතරව තව මේට අමතරව තව ඕන්න ලියන්න පුළුවන් එළවළු හා පළතුරු මිලට ගැනීමේදී පාරිභෝගික පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතිද යන්න පිළිබඳ. හරිද? එළවලු පළතුරු මිලට ගන්නකොට පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතිදයි පිළිබඳව විමසා බලන්න ඕනේ. හරිද? බුද්ධිමත් පාරිභෝගිකයෙක් නම් අපි යන් ඊළඟ කොටස. මම හිතන එක ප්‍රමාණවත් කියලා. මේ සතියත් අපි එතන ගැන කතා කරමු විතර. දෙවෙනි කොටස. ඔබේ නිවසට ගෙනෙන භාණ්ඩවල ඇසුරුමක සඳහන් වන කරුණු හතරක් සඳහන් කරන්න. නිෂ්පාදිත දිනය, කල්ලිකුත්තර දිනය, කෘත්‍රිමවර අඩංගු ද්‍රව්‍ය උත්තරින්ම සිල්ල ශාන්ති උපරිම සිල්ල කල්ලිකුත්තර අඩංගුයි උපරිම සිල්ල උපරිම සිල්ල රමිල අඩංගු ද්‍රව්‍ය කාණ්ඩංග සුද්ධ බර කාණ්ඩංගේ වගේව තියෙනවා නේද? පිටුවක් සෙලස් ලාංජනේ පිටුවක් කීයද උත්තරේ දෙන්නේ? 31 සර්. 31 පිටු. පළ පොත 31. සර් අන්තිමටම තියෙන්නේ. ඔන්නම් දෙයි. අන්තිමටම සර් තියෙන්නේ. පිටු අන්තිමට තියෙන්නේ. ඔව් සර්. සමහර වෙලාවට අපි තමාර පාණ්ඩ ගත්තාම චොක්ලට් එහෙම ගත්තාම කාලේ එහෙම ඉවර වෙනවා බලන්න මොනවද චොක්ලට් එක ඔක්කොම කාලේ ඉවරලා බලමු මොනවද බලන්න ඈ නිෂ්පාදිත දිනයයි කල්ලි වෘත් වෙන දිනයයි නේද බලන්න කාලේ ඉවර වෙනකොට වෙන්න ඕනද වෙලා ඉවරයි මොකනේ මේ තියෙන්නේ මම මේක ලියවෙන්න නිෂ්පාදිත දිනය කල්ලිකුත්තර දිනය උපරිම සීලර මිල සුද්ධ බර අඩංගු ද්‍රව්‍ය වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි කොටස. නව පාසල් උපකරණය වෙළඳපොළට හඳුන්වා දීමේදී ඒ පිළිබඳව ඔබට දැනගත හැකි ක්‍රම හතරක් ලියන්න. රූපවාහිනියමකින් වෙළඳ දැන්වීම. රූපවාහිනිය ගුවන් විදුලිය මගින් හරි. තව මගින්. ඈ රූපවාහිනිය.
පුවත්පත් මගින් පුවත්පත් මගින් හරි ගුවන් විදුලිය සංගරා මගින් ගුවන් විදුලිය රූපවාහිනිය පුවත්පත් අය අන්තර්ජාලෙත් පුළුවන් නේද පෝස්ටර් වලින් පුළුවන් එහෙමද වෙළඳ දැන්වීම ඔව් වෙළඳ දැන්වීම ඉතින් ගුවන් විදුලියේ රූපවාහිනියේ පත්තරේ යන වෙළඳ දැන්වීම ඔව් වෙළඳ දැන්වීම හරියම ගන්න ගුවන් විදුලිය මගින් රූපවාහිනිය මගින් පුවත්පත් මගින් නේ විවිධ වෙළඳ දැන්වීම මගින් අන්තර්ජාලයේ මගින් නේ නව පාසල් උපකරණයක් වෙළඳපට හඳුන්වා දීමේදී ඒ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන හරිද මම යනවා ඊළඟ ප්‍රශ්න උත්තේ ප්‍රශ්න අංක 5 දැන් වැස්සන් ඉස්සර ළමයි කතා කරනවා හොරයි නිකන් නේද කම්මැලි වෙලා නිකන් පෞවිදාස් ටිකේ නිකන් ඉඳලා ඉස්කෝලේ යන්න එහෙමද 5 යහපත් අන්තර් සම්බන්ධතා පැවැත්වීම ජන සමාජයේ පැවැත්මට හේතු වේ ජන සමාජයේ පවතින සමිති තුනක් නම් කරන්න. ක්‍රීඩා සමිති, ආධාර සමිති, ශිෂ්‍ය ආධාර සමිති. අතන ප්‍රශ්නයක් ඇතුළේ නේද? ප්‍රශ්නයක් අතන තුනේ කතා කරලා ඉස්සෙල්ලා කරන්න. සර් හතරවෙනි එක. ඔව් හතර ඇත්තරේ නේද? බලන්න බලන්න තුනේ පස්සේ පහ. එක මිනිත්තුයි. හතර හතර. මේක යන්නේ. නීතිමය රාමුවක් තුළ අයිතිවාසිකම් බුද්ධි විදීමේ යුතුයකම් ඉටු කරමු. 1. ජන සමාජයේ වෙසෙන පුජ්‍යලයකට හිමි දේශපාලන අයිතිවාසිකම් තුනක්. ඔක කියනවනේ එක්කෙනෙක් දේශපාලන අයිතිවාසිකම් තුනක්. කතා කරමු. ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්දය කිරීම ඡන්දය ලබා ගැනීම හරි තුනක් නේද අහන්නේ තුනක් ඡන්දය ප්‍රකාශ කිරීම හරි සර් මම කියන්නද අජේ තනතුරු දරීම දේශපාලන පක්ෂයකට බැඳීම ආණ්ඩු විවේචනය කිරීම අන්න හරි දේශපාලන අයිතිවාසිකම් අපිට හිමිවන දේශපාලන අයිතිවාසිකම් එකක් තමයි ඡන්දය ප්‍රකාශ කිරීම ආණ්ඩුව විවේචනය කිරීම ඔව් ඡන්දය ප්‍රකාශ කිරීම එතන තව අයිතිවාසිකමක් තමයි දේශපාලන ඡන්දය ලබා ගැනීම අවදේශපාලන අයිතිවාසිකම දේශපාලන පක්ෂයකට බැඳීම ලක්ෂ්‍යය දේශපාලන පක්ෂයකට බැඳීම දේශපාලන පක්ෂයකට බැඳීම ආණ්ඩු විවේචනය කිරීම මට කියන්න ඕන ලංකාවේ දන්න දේශපාලන පක්ෂ කීපයක් කියන්න UNP පොහොට්ටුව UNP පොහොට්ටුව දැන් දෙකම එකයි ආගෙන අතිමුද්දෙන් තාටි ජනපති UNP බෝඩ් එක්සත් ජාතික පක්ෂයනේ UNP කියලා එක්සත් ජාතික පක්ෂය ලංකාවේ තියෙන පරිම දේශපාලන පක්ෂ වලින් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය තම ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක සමරි ජනබල වේගය ජාතික ධන බල වේගය ජාතික ධන බල වේගය සම සමගි ජන බල වේගය සමගි ධන බල වේගය සජබ නේ සමගි ධන බල වේගය ඒගොල්ලන්ගේ ලකුණ මොකක්ද සමගි ධන බල වේගය අලිය නේද සර් අලියා එදා අලිය එදා ටෙලිෆෝන් ජාතික ධන බල වේගය ලකුණ අලිය මාලිමාව මාලිමාව මාලිමාව
මෙදාසල වල වැඩිපුර කට්ටිය කතා කරන්නේ මොකක්ද? වැඩිපුර කට්ටිය ගෙදර එහෙම කතා කරන්නේ වැඩිපුර මොන සම්බලක් වගේ කතා කරන්නේ? ඡන්දය මුල් කරගෙන. ඒක තමයි දැන් ගෙදර කතා කරන තාත්තලන් වල අපි මේ පාර දෙන්නේ මේ පැත්තට කියලා සාමාන්‍ය මොන පැත්තට දෙනවා කියලා කියන්නේ? හොට්ටුව පැත්ත. ඒ හොට්ටුව පැත්ත. දේශපාලන අයිතිවාසිකම් තුනක් ලියාගෙන මට කියන්න හරි කියන්න. හරි සර්. හරි. ප්‍රශ්නේ ඊළඟ කොට තියෙනවා මට කියන්න. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස මොකක්ද තියෙන්නේ? සිවිල් අයිතිවාසිකම් හතරක්.
සිවිලයික වාසිකම් පුජ්‍යලයකට හිමි වෙන සිවිලයික වාසිකම් මේ ඊළඟ ප්‍රශ්නේ තියෙන සිවිලයික වාසිකම් මේ තියෙන ඔබට ඇති අයිතිවාසිකම් සිවිලයික වාසිකම් මේ තියෙන මෙතන සිවිලයික වාසිකම් ළමයි දන්නවනේ සිවිල් අයිතිවාසිකම් කියන්නේ නේද? තක්කාලමට මතකින් කියන්න. ඔබට හිමි වෙන සිවිල් අයිතිවාසිකම්. අධ්‍යාපනය ලැබීමේ අයිතිය. හරි. කැමැති ආගමක් ඇදහිම. හරි. ජීවත්වීමේ අයිතිය. අදහස් ප්‍රකාශ කිරීම. සමාන උදාර. Taman කැමති ඒවයි තුනක් ලියන්න. සිවිල් අයිතිවාසිකම් ඔක්කොම ලියාගත්තත් කමක් නැහැ පෙරමුදේ තියෙන ආයිඩී පොලේක ලිව්වා කියලා විශේෂ දෙයක් වෙන්නේ නැහැ නේද අමතක වෙලා තියෙන පොඩක් මතක් වෙන එක විතරයි වෙන්නේ හරිද නෝ ලියාගද්දී කරු තාරු කියනවා කියන්නේ සිවිල් අයිතිවාසිකම් තුනක් ලිව්වද ජීවත් වීමේ අයිති අධ්‍යාපන ලැබීමේ අයිති කැමැති ආගමක් ඇදීම අදහස් ප්‍රකාශ කිරීම රැකියාවක් කිරීම සමාන අර්ථතාවයේ කැමැති තැනක ජීවත් වීම මේ කැමැති තැනක ජීවත් වෙනවා කියන එක මම කිව්වා නේද අපිට කැමැති ඕනම තැනක ජීවත් වෙනවා කියලා කියන්නේ දැන් මට ඕනේ නැහැ යාපනයේ ගිහිල්ලා සල්ලි තියෙනවා නම් ඉඩමක් අරගෙන ඒකෙ පදිංචි වෙන්න පුළුවන් එහෙම නැතුව ඉතින් කාගේ හරි ඉඩමක ඊට පදිංචි වෙන්න බෑ හොඳ කැමති තැනක ඉන්න පුළුවන් රටේ පවතින නීතිය රට ඊට පස්සේ මොනද කියන්නේ මේක ලබයි හරි නේද හරි නේද කතා හරි හරි ඊළඟ ප්‍රශ්නේ ගියා ඔබට ලැබී ඇති අයිතිවාසිකම් භුක්ති විඳීමේදී ඔබ විසින් ඉටු කළ යුතු යුතුකම් තුනක් සඳහන් කරේ ඉන්න එකක් පස්වෙනි ප්‍රශ්නේ තුන ඔබට ලැබී ඇති අයිතිවාසිකම් භුක්ති විඳීමේදී ඔබ විසින් ඉටු කළ යුතු යුතුකම් තුනක් සඳහන් කර ඉන්න එකක් විස්තර කරන්න දැන් මට කියන්න ඔබට ලැබී ඇති අයිතිවාසිකම් භුක්ති විඳීමේදී ඔබ විසින් ඉටු කළ යුතු යුතුකම් මොනවද හොඳින් ඉගෙන ගැනීම තව අන්නාගම් වලට ගරු කිරීම අන්‍යයන් වෙනත් ආගම් වලට හිරියැවි නොකිරීම වෙනත් ආගම් වලට ගරු කිරීම හරියට තව අන්නායගේ සිත් නොරිදෙන පරිදි කතා කිරීම අන්නායගේ සිත් නොරිදෙන පරිදි කතා කිරීම හොඳයි නේද සමහර අය කතා කරන්න ගියාම මේ මිනිස්සුගේ හිත් මිදෙන කතා කරනවා නේද හිතන්නේ නැහැ එතකොට ඔබට ලැබිය හැකි අයිතිවාසිකම් භුක්ති විඳීමේදී ඔබ විසින් ඉටු කළ යුතු තුනක් ඉස්සෙල්ලම යුතුකම් තුනක් නේද හතර තුන්වෙනි කොටස පළවෙනි යුතුකම් පළවෙනි එක හොඳින් ඉගෙන ගන්න ඕන ඔබ කරන්න ඕන වැඩ හොඳින් ඉගෙන ගැනීම එකක් දෙක වෙන ආගමික කොටස් වලට හිවිහැර නොකිරීම වෙන ආගමික කොටස් වලට හිවිහැර නොකිරීම වෙන ආගමික කොටස් වලට හිරිහැර නොකිරීම තුන අන් අයගේ සිත් රිදෙන ලෙස කතා නොකිරීම අන් අයගේ සිත් රිදෙන ලෙස කතා නොකිරීම
දැකලා දෙන සමහර වෙලාවට මේ හදිසියෙන් හම්බ වුණා ගොඩක් කාලෙකින් හම්බුණා අපි ඕ දැකම ආපෝ ඔයා කෙට්ටු වෙලා ගිහින් ගොඩක් ආයේ කිව්ව ගමන් නේද අපි එහෙම කිව්ව ගමන්ම අර මනුස්සය ගීත විඳිනවා නේද නේ කාලෙකින් දැක්කේ දැන් මේ මනුස්සය කෙට්ටු වෙලා ගිහින් ගොඩක් කැත වෙලා එහෙම ඉන්න පුළුවන් නේද ඒක අපි කියනවා ඕ ඔයා කැත වෙලා ගිහින් එහෙම කිව්වහම ඒ ඒක අහන මනුස්සය ගීත විඳිනවා නේද අපි නිතර වචන පාවිච්චි කරනකොට අනුනායකගේ සිත් රිදෙන ලෙස කතා කරන්නේ කොහොමද නේ අපි තරහන්නේ කිව්වා ඔය ඇත්ත එයා කෙට්ටු වෙලා ගිහින්. හැබැයි සමහරක් වෙලාවට ඒක අහන මනුස්ස දුකේ දෙනකොට තමයි කෙට්ටු වෙලා ගිහලා තමයි විරූපී වෙලා නේද ඒක නේ හොඳයි මේ වගේ කාරණා තුනක් පිළිලක විස්තර කරන්න දෙන්නේ දැන් මොනවද ඉගෙන ගැනීම හරි වෙනත් ආගමික කොටස් වලට ගරු කිරියාව කිරීම හරි අන්නයේ සිත් නිදෙන්නේස කතාව කිරීම හරි ඔය කියන එක විස්තර කරන්න තියෙනවා කවුරු රමේ ඉන විස්තර කරන්න කෙනෙක් ඔව් අපට කියමුද විස්තර කරමු මොකද්ද කියලා හොඳින්නේ කෙනෙක් හොඳින් ඉගෙන ගමුද ලේ විස්තර මට කියන්න තරහ දෙමාපියන් ඓතිහාසිකමක් වශයෙන් අධ්‍යාපනය ලබා දී ඇත එබැවින් හොඳින් ඉගෙන ගැනීම අපේ යුතුකමකි අපේ ඓතිහාසිකමක් තමයි අධ්‍යාපනය ලැබි අපේ යුතුකමක් තමයි මොනවාද හොඳින් ඉගෙන ගන්න අපිට කියන්න පුළුවන් දිනපතා පාසලට ගිහිල්ලා ගුරුවරුන්ට කී කරු වෙලා ගුරුවරු දෙන වැඩ ටික දෛනිකව කරලා නේද හොඳින් ඉගෙනගෙන රටට හොඳ වැඩදායක මිනිස්සුෙක් වෙන්න ඕනේ නේ එහෙම ලියන්න ඔව් සර් සාමාන්‍යයෙන් විස්තර කිරීමකදී රූල් කොච්චරක් විතර ලියන්න ඕනද නෑ ඒ රූල් ගන්න බලන්න එපා මුදේ නේද රූල් දෙකද තුනද හතරද පහද නෙමෙයි ඉතින් ඔයා සාධාරණ විස්තර දැන් මේකේ ලකුණු ගත්තොත් අපි ලකුණු මේක දෙන නැත්තේ කීයද ලකුණු යන්නේ මේකේ 3 4 5 වගේ කියන 3 4 කියන්නේ 8යි 8යි 3 4 4 12යි 3 4 5 වගේ කියොත් දැන් මේකේ හේතු තුනක් කිව්ව ලකුණු තුනක් දෙනවා නේ චූටි පැහැදිලි කියලා දැන් හොඳින් ඉගෙන ගැනීම කියන එකේදී අපි කියනවා අපේ ඉගෙන ගන්න එක අපේ අයිතිය අපේ යුතුකමක් තමයි හොඳින් ඉගෙන ගන්න. ඒත් අපි හොඳින් ඉගෙන ගන්න දිනපතා පාසල් යන්න නේද? ගුරුවරුන්ට දෙමව්පියන්ට කීකරුවල වැඩ කරන්න. පාසලේ දෙන එදිනදා වැඩ කටු එදිනදා අපි කරන්න. මේ වගේ ටිකක් ලියන්න. හරි. මට කියන්න බෑ රූල් දෙකක් ලියන්නද රූල් තුනක් ලියන්නද පහක් ලියන්නද කියන්න බෑ. අපි උත්තරේ බලන්නේ රූල් ගානින් නෙමෙයි. ඔබ ලියලා තියෙන අදහස ගැළපෙනවාද කියන කාරණා. පහදලි වෙනවා හරි දැන් ඔක මේ ඕගොල්ලෝනේ මේ 11 පන්ති ළමයිනුත් අහන සර් කොච්චර විස්තර කරනවද පිටු භාගයක් ඇද්ද පිටු දෙකක් ලියන්න ඕන එහෙම එකක් නැහැ ඒ උත්තරේ පේලි ගාණෙන් ගණන් කරන්නේ නැහැ අපි ලියලා තියෙන කාරණේ තියෙන නිවැරදි භාවයයි බලන්න තේරුණානේ අපි අහ පස්සේ ප්‍රශ්න ජන සමාජයක පවතින සමිති තුනක් කියන බලන්න මරණාධාර සමිති මරණාධාර සමිති බයයිද කියලා නිවිල මෙයා පටන් ගත්තා මම දැන් කවන්නේ කියන්නේ මරණාධාර සමිති මහිලා සමිති මහිලා සමිති කියන්නේ මොනවටද කාන්තා සමිති වලට නෑ කාන්තා සමිති මහිලා සමිති හරි මහිලා සමිති ක්‍රීඩා සමිති ක්‍රීඩා සමිති හරි ඔයගොල්ලෝ ක්‍රීඩා සමිතියක ඉන්නවද නෑ නෑනේ ගමේ ක්‍රීඩා සමිති තියෙනව නේද ඔව් සර් ඒවට යන්න ඕනේ තව ළමා සමාජ බොහොමයි ළමා සමිති වෘත්තීය සමිති විදුලි වෘත්තිකයක්ගේ නේද වෘත්තිකයේ එකතු වෙන සමිතියක් අරගෙන විදුලි බල සේවකයන්ගේ වෘත්තීය සමිති ගුරුවරුන්ගේ වෘත්තීය සමිති නේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වෘත්තීය කට්ටිය හදන්නේ තව වැඩිහිටි සමිති නේද මම වගේ වැඩිහිටි අය ගමේ ඉන්නවනේ ඒගොල්ලෝ එකතු කරන වැඩිහිටි සුබසාධක සමිතිය කියලා හරිනේ පැහැදිලි වෙන්නේ ඒක තරුණ බෞද්ධ ආගමික සංවිධාන හරි සර් තරුණ බෞද්ධ සමිති තරුණ බෞද්ධ සමිති ඔව් තරුණ බෞද්ධ සමිති කියලා කියන අපිට ඒක ආගමික සංවිධාන නේද ආගමික සංවිධාන සංවර්ධන සමිති එහෙමද ග්‍රාම සංවර්ධන සමිති හරි
පෙළපොතේ තියෙන පිටු අංක කීයද එක? සමිතිය තියෙන පෙළපොතේ පිටු අංක කීයද? 52 වෙනි පිටුවේ සර්. 52. 52 ටින් අපිට අදාල් ලියාගමු එක. ලියුවේ නැත්නම් සමිතිය පහේ දෙක ගුරුවරුන්ා සිසුන් අතර මනා අන්තර් සම්බන්ධතා පැවැත්වීමෙන් ඔබට අත්වන ප්‍රයෝජන හතරක් සඳහන් කරන්න. ගුරුවරුන්ා සිසුන් අතර මනා සම්බන්ධතා පැවැත්වීමෙන් ඔබට අත්වන ප්‍රයෝජන හතරක්. ඔබට ලැබෙන ප්‍රයෝජන හතරක්. ලියපු ළමයෙක් මට කියන්න මොන වගේ ප්‍රයෝජන ලැබෙන. ගුරුවරුන්ා සිසුන් අතර මනා අන්තර් සම්බන්ධතාවක් පැවැත්වීම ඔබට ලැබෙන ප්‍රයෝජන. හොඳින් අධ්‍යාපනය ලැබීම. අන්න හරි. අධ්‍යාපනය අධ්‍යාපනය ලබා දීම කියන්නේ මොකද? අධ්‍යාපනය ලබා දීම. ගුරුවරුන් එක්ක සිසුන් සම්බන්ධතාව පැවැත්වීමේ සිසුන්ට ලැබෙන ප්‍රයෝජනයක් අධ්‍යාපනය ලැබෙනවායි. එකක්. යහගුණ කියාදීම. යහගුණ කියාදීම. හරි. අධ්‍යාපනය ලබා දීම හොඳ නරක කියා දීම ලේසිනේ. හොඳ නරක කියා දීම සමබර පෞරුෂයක් ගොඩනැගීම. අන්න හරි. පෞරුෂය ගොඩනැගීම සමබර පෞරුෂයක් ගොඩනැගීම නේ. දරුවන්ගේ පෞරුෂය ගොඩනගන්න හික්මවීම. එහෙමද? හික්මවීම. දරුවන් හික්මවීම නේ. දරුවන් හික්මවීම ගුරුවරයාගෙන් ලැබෙන ප්‍රයෝජනයක්. දරුව හික්මවීම සමබර පෞරුෂයක් ගොඩනැගීම අධ්‍යාපනයක් ලබා දීම හොඳ නරක කියා දීම. ඒ වගේම වැදගත් දෙයක් කරන ගුරුවරයා මොකක්ද? දරුවන්ගේ හැකියා දක්ෂතා. අන්න හරි. දරුවන්ගේ හැකියා දක්ෂතා හඳුනා ගැනීම. දරුවන්ගේ හැකියා දක්ෂතා හඳුනා ගැනීම. හරිනේ? ගුරුවරයෙක් කරන ලොකුම කාර්යයක්. සර් ඒකම ලියලා අවශ්‍ය මඟ පෙන්වීම කියලා. හරි ඔව් ඒක තියෙනවා. හරියම නේ අවශ්‍ය මඟ පෙන්වීම. හරි. එතකොට ඕගොල්ලන්ගේ පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අහි දෙක. පහේ දෙකේ යනකොට ඒක අපි කිව්ව පහේ දෙකේ කාරණා විදිහට අධ්‍යාපනය ලබා දීම. හොඳ නරක කියා දීම. ඉතින් දරුවන් හික්මවීම පෞරුෂය ගොඩනැගීම. පෞරුෂය ගොඩනැගීම පස්සේ දරුවන්ගේ දක්ෂතා හැකියා හඳුනා ගැනීම. අධ්‍යාපනය ලබා දීම. හොඳ නරක කියා දීම. දරුවන් හික්මවීම. පෞරුෂය ගොඩනැගීම.
දරුවන්ගේ දක්ෂතා හැකියා ගුරුවරුන්ා සිසුන් අතර මනා අන්තර් සම්බන්ධතා පැවැත්වීමෙන් අත්වන ප්‍රයෝජනයක්. හරිලම ලියගත්තනේ. යන ඊළඟ කොටසට ඔබගේ පවුලේ සමාජිකයන් අතර පවුලේ සමාජිකයන් අන්තර් සම්බන්ධතා පවත්වන ආයතන දෙකක් සඳහන් කර ඉන් ඔබට ලැබෙන වාසි දෙකක් ඔබේ පවුලේ සමාජිකයෝ අන්තර් සම්බන්ධතා පවත්වන ආයතන දෙකක් ඔබට කියන්න බලන්න. පවුලේ අය අන්තර් සම්බන්ධතා පවත්වන ආයතනයක් මට කියන්න. පාසල. ඇහුණා නේද? පාසල. පාසල හරි. පාසල හරි. තව ආගමික ආගමික සංවිධාන නේද? ඔබගේ පවුලේ අය අන්තර් සම්බන්ධතා පවත්වන එක තැනක් තමයි ආගමික සංවිධාන නේ. පවුලේ අය අන්තර් සම්බන්ධතා පවත්වන තැනක් තමයි අස්සරි පොලිස් සංවර්ධන ප්‍රධානාධිකාරී සංවිධානයේ අපි අහන්නේ නේද? අන්තර් සම්බන්ධවද ආය ඔය තමයි තමයි ඔය ආය නේද? ආගමික සංවිධාන කියනවා. තව ක්‍රීඩා සමිති. සමිති. සංවර්ධන සමිති. ග්‍රාම සංවර්ධන සමිති. මේ වගේ අපි ආයතන තුනක් ලියලා එම ආයතන වලින් ඔබට ලැබෙන මාසි දෙකක් දැන් ආගමික සංවිධානයක සම්බන්ධතාවයක් තුමේ ලැබෙන වාසියක් මොකද කියන්නේ? ආගමික ගැනීමට ඕ ආගමික ගැනීම තව සාර ධර්ම උරුමීමනේ ආගමික සංවිධානයක සම්බන්ධතා පැවැත්වීමේ අපිට ලැබෙන ප්‍රයෝජනයක් තමයි ආගමික ඉගෙන ගන්න. එහෙම නැත්නම් සාර ධර්ම කියන්නේ සාර ධර්ම ලබා ගන්නද නේ? ආගම ඉගෙන ගන්න. ආගම ඉගෙන ගැනීම. ක්‍රීඩා සමිතියක සම්බන්ධතාවයත් අපිට ලැබෙන ප්‍රාසියක් කියන්නේ ජය පරාජයේ හුරු කිරීම. අන්න හරියි. ජය පරාජය හුරු. මේ ක්‍රීඩා වලට ගියාම අපිට ජය පරාජය හුරු කිරීම. මේ ජය පරාජය දනා ගන්න පුළුවන්. ග්‍රාම සංවර්ධන සමිතියක සම්බන්ධතාවයත් ග්‍රාමීය සංවර්ධනය. ඔව් ග්‍රාමීය සංවර්ධන. නැත්නම් සමාජ සුබ සාධනෙ නේද? ග්‍රාමීය සංවර්ධනය. ඔන්න අපිට අර දරුවේ කිව්වා මහජන සෞඛ්‍ය මොකද කිව්වේ? මහජන සෞඛ්‍ය කාර්යාලය කිව්වේ මොන කිව්වේ? දැන් මහජන සෞඛ්‍ය කාර්යාලයේත් අපි සම්බන්ධතා පවත්වුවොත් අපිට ලැබෙන ප්‍රයෝජන කියන්නේ ආ අපි මහජන සෞඛ්‍ය කාර්යාලයේත් සම්බන්ධතා පවත්වගෙන ගියොත් අපිට ලැබෙන ප්‍රයෝජනයක් තමයි නේද? සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න ලියගන්න ලියුම් නැති ළමයි ටක් දාලා අපි යනවා 6 වෙනි එකට. ශ්‍රී ලාංකික ජන සමාජයේ සංස්කෘතික ශ්‍රී ලාංකික ජන සමාජයේ සංස්කෘතික විවිධත්වයක් ඇත. හරිද? එතන අහනවා
සෑම සංස්කෘතියකම දක්න ලැබෙන පොදු ලක්ෂණ තුනක්. ඕනම සංස්කෘතියක තියෙන පොදු ලක්ෂණ තුනක්. කියන්න බලන්න. ඕනම සංස්කෘතියක තියෙන පොදු ලක්ෂණ තුනක්. භාෂාව. භාෂාව හරි. භාෂාව හරි. ආගම. ආගම හරි. සාහිත්‍ය. භාෂා. ජන වර්ගය. ආගම. සිරිත් විරි. ඔව් ඇඳුම් පැළඳුම්නේ. සාහිත්‍ය. සාහිත්‍ය හරි. තුනක්නේ අහන්නේ. භාෂාව තියෙනවා. ආගම තියෙනවා. ඇඳුම් පැළඳුම්. භාෂාව ආගම ඇඳුම් පැළඳුම්. භාෂාව ආගම ඇඳුම් පළඳ පොදු ලක්ෂණ හොඳද භාෂාව ආගම ඇඳුම් පළඳ අනක තුන්වෙනි කොටසට ශ්‍රී ලංකාවේ ජීවත් වන ජන වර්ග හතරක් නම් කර ඔවුන් අදහන ආගම් සඳහන් කරන්න ජන වර්ග කියනකොට ඉස්සර වෙල එක ජන වර්ග කියන්නේ එක සිංහල 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 මොකක්ද ඒවලගේ ආගම බෞද්ධ බෞද්ධ සිංහල කියලා කියන බෞද්ධ සිංහල අයගේ ආගම බෞද්ධ දෙක හින්දු ඔව් දෙමළ 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 ජන වර්ගයේ දෙමළ ආගම හින්දු හින්දු ආගම දෙමළ ජන වර්ගයේ ආගම හින්දු තුන්වෙනි ජන වර්ගයේ මුස්ලිම් මුස්ලිම් තුන්වෙනි ජන වර්ගයේ මුස්ලිම් ආගම ඉස්ලාම් ඉස්ලාම් තව ජන වර්ගයක් කියන්න ක්‍රිස්තියානි ක්‍රිස්තියානි කියන ජන වර්ගය නෙමෙයි මැලේ ඔව් අපි නම් බර්ගර් කියනවා බර්ගර් බර්ගර් ඔව් බර්ගර් ඒතර ආගම කියන්නේ ක්‍රිස්තියානි 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 කතෝලික ඕ කතෝලික ක්‍රිස්තියානි එක මේකයි නේ සිංහල අය බෞද්ධ දෙමළ අය හින්දු මුස්ලිම් අය ඉස්ලාම් බර්ගර් අය කතෝලික නැත්නම් ක්‍රිස්තියානි හරි නේ 6 3ට යනවා මම 6 3 එවැනි ජන වර්ග දෙකක් සමරන ලබන උත්සව පහක් ලියන්න ජන වර්ග දෙකක් සමරන ලබන උත්සව පහ. ජන වර්ග දෙකක් පවත්වන උත්සව පහ. අපි ගමු සිංහලයි දෙමළයි. මේ සිංහල සහ දෙමළ. සිංහල දෙමළ අය පවත්වන උත්සව පහක් මට කියන්න. සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඔව් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නේ. සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය. වෙසක් උත්සවය. ඔව්. සිංහල හා ඔව් ඉස්සරවල් ලියාගන්නකො. ලියුම් තමයි සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය. තව තියෙන තයිපොංගල් උත්සවය. හින්දු අය කියන්නේ තයිපොංගල් උත්සවය. දීපවාලි ඕ දීපවාලි උත්සවය වෙසක් උත්සවය අසල පෙරහර ඕ පොසොන් උත්සවය අසල පෙරහර ගන්න අසල පෙරහර උත්සවය තව පොදුයකට විවාහ උත්සව තියෙනනේ දෙගොල්ලන්ගේ විවාහ උත්සව තියෙනවා ඒ පොදු කාරණයක් ඒ වගේම ලියවෙන්න හරි හත්වෙනි එකට යනවා මම හත්වෙනි ප්‍රශ්නෙට හත හතේ එක ලාංකිකයන් ජාතික ගීයේ ගායනා කරන ලබන අවස්ථා තුනක් නිදහස් දින උත්සවයේ ඔව් නිදහස් දින උත්සවයේ හරියට අපි කියන්නේ ජාතික උත්සවනේ එහෙමනේ නිදහස් දින උත්සවයේ ජාතික උත්සවයක් නේ
ඔබ හරි නිදහස් දින උත්සවය කියන එක හරි නිදහස් දින උත්සවය ආයම එහෙමද නිදහස් ජාතික උත්සව රාජ්‍ය උත්සව අපි ජාතික ගීය ගායනා කරනවා රාජ්‍ය උත්සවවල නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩාවල නියමනේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමයි ඉන්දියානු කණ්ඩායමයි අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවනේ අන්න ඒ වෙලාවේදී රටවල් දෙකේ ජාතික ගීය ගායනා කරනවා නේ එතකොට ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර තරගවලදී ජාතික ගීය ගායනා කරනවා නේ පාසල හා වෙනත් පොදු වැදගත්කමක් ඇති උත්සවවලදී ජාතික ගීය ගායනා කරනවා දැන් මේ පාසලේදී උදෑසන රැස්වීමේ ජාතික ගීය ගායනා කරනවා නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක උත්සවයේ රාජ්‍ය නායකයන උත්සවයකදී අපි ජාතික ගීය ගායනා කරනවා හරි ඒ වගේ ජාතික ගීය ගායනා කරන අවස්ථා තුනක් තමයි ලියන්නේ ජාතික උත්සව රාජ්‍ය උත්සව ලාංකික රාජ්‍ය නායකින් සම්බන්ධ වන උත්සව ලාංකික ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවවලදී පාසලේ හා වෙනත් පොදු වැදගත්කමක් ඇති උත්සවවලදී ජාතික ගීය ගායනා කරනවා හරි ඊළඟ ප්‍රශ්නය අපේ රටේ ජාතික කොඩියේ දැකිය හැකි සංකේත හතරක් ජාතික කොඩියේ තියෙන සංකේත හතරක් මට කියන පෙළ පොතේ පිටුව කොහෙද යන්නම් මේක පෙළ පොතේ අපි යන්න ඕනේ මොන පිටුවද 95 ගින් බලමු 95ට 95 තියනවද කියලා ඔව් කියනවා 95 තියනවා ඔව්සනේ පාට කොටුව කියලා සංකේත තියෙනවා ඒක දීලා සංකේතයයි සංකේත විස්තරේ දීලා තියෙනවා නේ ඉතින් ජාතික කොඩියේ සංකේත මොකද්ද එක සංකේතයක් මට කියන්නේ කහපාට සිංහය ඔන්න සංකේතයක් නා සංකේතයක් කහපාට සිංහය එක සංකේතයක් කහපාට සිංහය අපෙන් අහලා තිබුණේ ජාතික කොඩි දැකිය හැකි සංකේත හතරක් කහපාට සිංහය තව එකක් දකුණතින් ඔසවාගත් කහා පැහැති අසිප රතු පසුබිමේ සිරුකොණ ගෝපත් සතර මේ ජාතික කොඩියේ තියෙන සංකේත මොකද? තද රතු පාට පසුබිම කොඩියේ වම්පස කොළ සහ තැඹිරි පැහැති කීරු කොඩිය වටේ ඇති එක සමාන පල්ලිය කහ පැහැති තීරුව සිංහයාගේ හිසේ කේශ රහා වලිගේ නැමුණු ඉහළ කොටස මම මේ තද වර්ණ වලින් දක්වලා තියෙන්නේ ජාතික කොඩියේ තියෙන සංකේත අපෙන් අහන්නේ එවැනි සංකේත හතරක් තමයි ටග්ගල් ඉහළ තියාගන්නේ නේද
ඔයින් සංකේත හතරක් තමයි අහන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලනවා මම. ඊළඟ කොටස. ජාතික කොඩිය ඔසවන ලබන අවස්ථා තුනක් සඳහන් කර ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථාවක් දක්වනවා. ජාතික කොඩිය අපි උස්සන මොනවාගේ අවස්ථාවද? රාජ්‍යෝත්සව අවස්ථාවල. රාජ්‍යෝත්සව. ජාතික උත්සවවල. ජාතික උත්සව. රාජ්‍යනායක සමුළුව. රාජ්‍යනායක සමුළු. පාසල හා ආයතනක වැදගත් උත්සව අවස්ථාවක. පාසල හා ආයතනක වැදගත් උත්සව අවස්ථාවල හරි. වෙනත් විශේෂ උත්සව අවස්ථාවල. වෙනත් විශේෂ උත්සව අවස්ථාවල නේද? අපි ජාතික කොඩිය අඩකුඹු කරන්න මොන වගේ අවස්ථාවක්ද? ජාතික කොඩිය අඩකුඹු කරනවා කියන්නේ බාගෙන කොඩියේදී. ජාතික ශෝක දිනයකදී නේද? ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළොත් ජාතික කොඩිය අඩකුඹු කරලා තියෙනවා. ජාතික ශෝක දිනයකදී ජාතික කොඩිය අඩකුඹු කරලා තියෙනවා. හරිද? ජාතික ශෝක දිනයක තමයි ජාතික කොඩිය අඩකුඹු කරලා තියෙන්නේ. හරිද? තමන් ඒක සාකච්ඡා කළාම ඉවර කරා. අපි අද අපි ළමයි වැඩි කතා කරන්නේ. එතකොට මටත් කම්මැලි හිතෙනවා. නේද? මොකද සාකච්ඡා කරන්නේ නැත්තේ? මොකද කතා කරන්නේ නැත්තේ නේද? නිින්ද ගිහිල්ලාද? ඔහොම හිතනවා. හොඳයි. අපි ඊට පස්සේ යමු. ඕගොල්ලන්ට මම දාලා තිබ්බ නේද පුර මේ භූගෝල විද්‍යාවේ වැඩ එකක්. මේක දාලා තිබ්බ නේද? ඔව් සර්. මේක දාලා තිබ්බ. මේක කරාද කියලා මට කියන්න. සර් පළවෙනි පත්‍රය කරා. හැමෝම ළමයි පළවෙනි පත්‍රය කරාද කියලා මට කියන්න. ඔව් සර්. මේ ප්‍රශ්න 10 කරලා දෙන්න හැමෝම. මේ 10. නැති අයින ටකල්ලි කරේ නැහැ කියලා අමක්කව සර කරේ නැහැ සර. ටකල්ලම විනාඩි 5ක් දෙන්න නේද? මේක වෙනවනේ. ටක් ගාලා මේ බල මේ 10 විතරයි. මේ පළවෙනි 10 විතරයි. ඔය විනාඩි 5ක් දෙන්න. පළවෙනි 10 බලන්න උත්තර ලියපු ළමයි පෙළ පොත පෙළලා මේ උත්තර තීන්දර හොයා ගන්න ඕනේ. පෙළ පොත අරගෙන පෙළ පොතේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොතනද කියලා භූගෝල විද්‍යා පොතේ. දැන් පුරසේ පැත්තකින් තියන්න. ඉන්නටි බාක් මන් දෙන්න. තංගල ලියපු නැති ළමයි උත්තර දෙන්න මට කියන්න හරි කියලා. විභාගේ මාර්තු මාසේ නේ? විභාගේ මාර්තු මාසේ තියෙන්නේ මැද සතියේ පටන් ගන්න දෙවෙනි සතියේ පටන් ගන්න. එතකොට යන්නේ ඕගොල්ලෝ 7-8ට නේ ලොකු ලකුණක් ගන්න ඕනේ ළමයි. සමෙන්දට වඩා ටිකක් මහන්සි වෙලා උනන්දුවෙන් වැඩ කරන්නේ නිවාඩු මාසෙ තමයි නේද? නිදහස් දින තමයි. හෙට පෝය තමයි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හරි සර් ඉවරයි. රයිට් බලමු. ලේසි ටිකක් තියෙන්නේ. හැබැයි මේක පොඩි ප්‍රශ්නයක් තියෙන සමහර ප්‍රශ්න වලදී සුට්ටක් හිර වෙනව නේද? බලමු උත්තර ටික බලන් ඉමුකෝ. පළවෙනි එක. ජීවීන්ට හිතකර පරිසරයක් හා ජලය වායුව පවතින එකම ග්‍රහලෝකයේ හිස්තන අගහරු පෘථිවි බුදු
මොකද උත්තරේ? පෘථුවියයි. පෘථුවිය. මට ළමයි කියන පෙළ පොතේ මේකට උත්තරේ තියෙන්නේ මොන පිටුද? පළවෙනි පිටු. පළවෙනි පිටු. දාල බලමු. සර් මට මතක විදියට. මතක විදියට. අනෙක් ළමයි? දෙවෙනි පිටුව. මතක විදියට කියලා කියන්න බෑ. දැන් ඉතින් පොත ළඟට අරගෙන වැඩ ටික කරලා තියෙනවා නේද? මතක විදියට බෑ. සර් දෙවෙනි පිටුවේ පළවෙනි ඡේදය. දෙවෙනි පිටුවේ පළවෙනි ඡේදය. ඔව් සර් දෙවෙනි පිටුවේ. තුනක් තියෙනවා. අප ජීවත් වන පෘථිවිය පෘථිවි ගෝලයේ ස්වභාව ධර්ම අපූර්ව නිර්මාණයක් ලෙස සැලකිය හැකියි. දැනට ලැබී ඇති තොරතුරු අනුව වායුව ජලය පවතින ජීවීන්ට හිතකර පරිසරයක් ඇති එකම ග්‍රහලෝකය පෘථිවියයි. හරි. ඒක උත්තරේ හරි ඕගොල්ලන්ගේ. මම බැලුවේ ඕගොල්ලෝ පොත කියවලා තියෙනවද? පොත බලලා තියෙනවද කියන කාරණේ. අපි යමු ඊළඟට. පෘථිවි ආදර්ශ ගෝලයේ උතුරේ සිට දකුණට වැටි ඇති මනක්කල්පිත රේඛා හිස්තන වේ දේශාංශ දේශාංශ උතුරේ සිට දකුණට විහිදෙන රේඛා දේශාංශ මේ මේක තමයි උත්තරේ දේශාංශ දරුවෙක් කියනකොට පළමු පුතේ උත්තරේ තියෙන්නේ මොන පිටුවද කියලා පිටු අංක 4 පිටු අංක 4 අන්න දැන් හරි වැඩේ හරි පිටු අංක 4 මෙන්න ගියා 4ට 2 3 4 4ේ පැහැදිලි කරනවා නේ 4ේ පැහැදිලි කරනවා ආදර්ශ ගෝලයේ උතුරු හා දකුණු ද්‍රව යාකරමින් ඇඳ ඇති රේඛා දේශාංශ වේ නේ අපි හඳුනේ කනේ නේද? එතන නේද? මෙතනක් තියෙනවා. කහ පාට එකේ තියෙන්නේ පල්ලෙහ පුටි. මෙතන තියෙනවා. තියෙන්නේ නැගෙනහිර සිට එහෙම නැහැ. ආ එතන තියෙන අක්ෂාංශ. අපි හැම දේශාංශ නේද? ඔව් කොහෙද? පෘථිවි අර්ධගෝලයේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයට දක්වා විදින රේඛා දේශාංශ ලෙස හැඳින්වෙන්නේ. මනක්කල්පිත රේඛා අර වචනෙත් එක්කම තිබුණත් නැද්ද මනක්කල්පිත රේඛා කියලා තිබුණ නැද්ද නැහැ හරි අපි යමු ආයෙ ප්‍රශ්නෙට ශ්‍රී ලංකාවේ බහුලවම ආදිවාසීන් ජීවත් වන්නේ හිස්තල ප්‍රදේශයේ මහියංගණය 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 ඒක පළවෙනි උත්තරයක් තිබ්බද ළමයි ඔව් සර් ඔව් සර් කීවෙනි පිටුවේ 24 26 24 සර් 24 ඔව් සර් ළමයි මට විදුලිය විසන්දි වුණා හරිනේ විදුලිය විසන්දි වුණා ඒ නිසා අපි අදට පන්තිය වැඩ අවසන් කරනවා හරිනේ ඊළඟ දවසේ මේ කිතුරු ටික සාකච්ඡා කරගෙන යනවා ළමයි උත්තර ලියලා තියන්න නේ විදුලිය විසන්දි වීම නිසා පන්තිය නතර කරනවා හැමෝටම සුබ රාත්‍රියක් පරිස්සමෙන් සුබ රාත්‍රියක් සර් ආයි බවන් සර්